ඉතින් මේකේ ලෙඩ රෝග විනිශ්චයට පාවිච්චි කරන උපකරණ පවා අපිට දැන් පුද්ගලික සම්බන්ධතා වලින් හම්බෙලා තියෙනවා. මම හරි ආඩම්බරයි කියන්නේ මගේ යාළුවෙක් එංගලන්තේ ඉඳලා මේ ලෝකේශ්වරන් කියලා මගේ බැච්මේට් කෙනෙක් දීලා තිනවා ගොඩක් වටිනා උපකරණ. ඉතින් මේ විදිහට අපි ගොඩක් හොඳට දැන් දියුණු වෙලා එමේ ඉන්නවා. අපිට ගොඩක් පුහුණු වෙච්ච ගුරුවරු ඉන්නවා. ඉතින් ඒ කාලේ තිබිච්ච ප්‍රශ්න ගොඩක් දුරට විසඳිලා තියෙනවා දැනට. නමුත් අපි දැන් බෙහෙත් කරනවා අපි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සුනකයින්ට පූසන්ට බෙහෙත් කරනවා. එම නැත්තම් ඒකට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. නමුත් මම කිව යුතුමයි අයිතිකාරයෙක් නැති සුනකයෝ පූසෝ සමහල්ලාට පාරේ අයින් ඉන්නවා. මේ සත්තු ඇත්තටම කැලේ ඉඳපු සත්තු පරම්පරා ගානකට කලින් මිනිහා විසින් මිනිසුන්ගේ ආශ්‍රයට ගෙනාපු සත්තු. ඒතර අපි අසාධාරණ ඒගොල්ලෝ දිහා බලන්නේ නැතුව හිටියොත් ඒගොල්ලෝ කවුරු හරි පණිවිඩයක් කිව්වොත් අපි මොනවා හරි ක්‍රමයකට ඒක ගෙනල්ලා මේක බේත් කරලා සනීප කරලා යවන්න උත්සාහ කරනවා. අනිත් එක තමයි මම කිව යුතු වනජීවීන් කැලේ සත්තු දැන් අපි දන්නවා බල්ලා මේ අයාල යන බල්ලෝ ඉන්න හන්ද වනජීවීන් මිනිසුන්ගෙන් ඈත් වෙලා ඉන්නෝ. බල්ලෝ නැති වුණොත් බලා ගන්න පුළුවන් අපිට ඉත්‍යාව ඌරෝ එහෙම පාරේ ඉන්න හැටි. එහෙම වෙන එකක් නැහැ. නමුත් මේ සත්තුත් රැයට එහෙම වාහනවල හැප්පෙනවා සමහරට වලවල්වල වැටෙනවා. දැන් මේම වුණාම අපි ඒගොල්ලොත් මොනවා හරි ක්‍රමයකට ගෙනල්ලා බෙහෙත් කරලා සමාජලාට සනීප කරනවා. සමාජලාට වනජීවී දෙපාර්තමේන්තුවට දෙනවා. අපිට මේකට වනජීවී දෙපාර්තමේන්තුව ලොකු අනුග්‍රහයක් දක්වනවා. ඉතින් අපි සත්තුන්ට ආදරය කරන ආකල්පය කවදත් ලංකාවේ තිබුණ දෙයක්. දැන් අපි මේක කරනවා පේරදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශු වෛද්‍ය ශිෂ්‍යුන් එක්ක එකතු වෙලා. අපි මේක බිස්නස් එකකට කරන්නේ නැහැ. පිටරටින් සල්ලි හොයාගන්නේ නැහැ. ගොඩක් වෙලාවට පිටරටින් නෙමෙයි විශ්වවිද්‍යාලටවත් සල්ලි නැහැ. ඇත්තටම මේ සත්තු ඔක්කොම ගේන්න මම පාවිච්චි කරන්නේ මගෙම හිතවතෙක් විශ්වවිද්‍යාලයට දීපු නොමිල දීපු ත්‍රී වීලර් එකක්. ඉතින් අපිට ප්‍රවාහන පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. සත්තු නවත්තගෙන ඉන්නකොට ලොකු ගැටලුවක් තියෙනවා. මේ නවත්තගත් අයට කෑම දෙන්න ගියාම මුදල් පරිහරණය කිරීමෙත් ලොකු ගැටලු තියෙනවා. මුදල් ඇත්තටම අඩු හන්දා. ඉතින් කවුරු හරි කෙනෙක් ප්‍රසිද්ධිය ඕනකමට හරි ප්‍රසිද්ධිය ඕන නැතුව හරි සතෙකුට ආදරේ පෙන්නන එක ක්‍රමයක් කියලා මම විශ්වාස කරනවා. පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන පශු ශික්ෂණ රෝහලකට අපෙන් අහලා යම් කිසි උදව්වක් කරන එක මේ අංශෙන්. ඉතින් අපි කියන්න ඕන දේ තමයි නැවතත් පියෝ බ්‍රීඩ්ස් තියෙන ඒ කියන්නේ සම්පූර්ණ ජර්මන් ෂෙපර්ඩ් හරි ඩොබර්මන් හරි සම්පූර්ණ බල්ලොන්ට විතරක් නෙමෙයි අපි එහෙම අහිංසක මිනිසුන්ට පොඩි ළමයින්ට අසරණයට බේත් කරන වාහනවල ඇක්සිඩන්ට් වෙලා අයිතිකාරව නැති සත්තුන්ට කැලේ සත්තු පාරට ආවම රැට සර්පයින්ට කවුරුත් කිට්ටු වෙන්නේ නැහැ දැකගම මරන්න හදනවා. මේ වගේ සත්තු පවා අපි ගෙනල්ලා අපිට තියෙන සුළු ආදායම් වලින් සුළු මුදල් ප්‍රමාණයෙන් තියෙන සුළු දේවල් වලින් අපි සනීප කරලා බේත් කරලා අපව කැලේට යවනවා. උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම මේ වෙලාව කැමති පාවිච්චි කරන්න අපිට උදව්වක් කරන්න කියන්නේ.